ඔබට සුබ දවසක් අද ස්වාමින් වහන්සේගේ වචනේ ආවේ උන්වහන්සේගේ නාමයේ සෑම කෘත්‍යයක් චරිත ලක්ෂණයක් උන්වහන්සේ අපිට ආදේශ කරන බවයි ඉතින් අපි දන්නවා උන්වහන්සේගෙන් ඇහුවම මොසෙස් නම මොකක්ද කියලා උන්වහන්සේ කිව්වා යහවේ කියලා ඒ කියන්නේ යම්සේ සිටින්ද එසේම සිටිමි කාලෝත්තර වූ හැමදා එකලස සිටිනා වූ ස්වාමින් වහන්සේ ඉතින් ඒකට උන්වහන්සේ විටින් විට උන්වහන්සේ කරන දේවල් එකතු කරා ඉතින් ආබ්‍රහම්ට මොරියකන්ද නැග්ගම ඊසාක් සමග දැන් මහන්සේ ආබ්‍රහම්ට දැන්නවා දැන් මහන්සේ තමයි යෙහුවා ඊරේ ඒ කියන්නේ සියල්ල බලා ගන්නා වූ සාමාන්‍යයෙන් අපි ඒක අර්ථකථනය කරගන්නවා දැකසපයන්නා වූ කියලා නමුත් ඒක කිව්වේ ස්වාමීන් වහන්සේගේ කන්දේදී සියල්ල බලා ගන්නා ලදී සියල්ල දක්නා ලදී. යෙහෝවා ඊරේ රා කියන්නේ දැකීම ඊරේ කියන්නේ දකින්න ලැබේ. ඒ නිසා ඉන්දිරට කියන්නේ යෙහෝවා රුවා නැත්නම් රොහි ඒ කියන්නේ බලා ගන්නා කියන එකයි. මොකද ඉන්දිරා කියන්නේ බලා ගන්නා. ඉතින් අද අපිට දැනුනේ උන්වහන්සේගේ නාමේ හැම ගුණයක් ගතියක් ශක්තියක් ජීවනයක් උන්වහන්සේ අපේ ආත්මයට ප්‍රාණයට ශරීරයට එකතු කරනවා එතකොට යෙහෝවා ඊරේ උපති 22:14 නික්මයාම 15:26 යෙහෝවා රාෆා ඒ කියන්නේ අපිට සුවේදන ස්වාමීන් වහන්සේ ඉතින් පරණ ගිවිසුමේ මේ නාමයන්හි ප්‍රකාශ වීම අලුත් ගිවිසුමේ අපිට ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ කල්වරි පූජාව නිසා. ඉතින් ස්වාමීන් වහන්සේගේ කන්දේදී දැක සපයනු ලැබේ බලා ගන්නා ලදී. ඉතින් අපි දන්නවා පිලිප්පි 4:19 කියන උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට මාගේ දෙවන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල තේජස් සම්පති ප්‍රකාරයට නුඹලාගේ සීල හිඟකම් සම්පූර්ණ කරන සේක. එතකොට මාරාහි උල්පත සුව කරමින් උන්වහන්සේ කිව්වා මම වනාහේ ඔබ සුව කරන දයන් වහන්සේ යෙහෝවක් වහන්සේ යෙහෝවා රාෆා ඉතින් අපි දන්නා උන්වහන්සේ කසබහර වලින් අපිට සුව ලැබී තිබේ ඊළඟට ඔවුන් ආවා රෙෆිඩිම් කියලා තැනකට එතන වතුර තිබුණ නැතුවම ඒගොල්ලෝ ආයෙත් කංකෙදරි ගන්න පටන් ගත්තා ඒසේ මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්ට වතුර දීපියෝ කියලා බෝඩ් එකක් ගහගෙන බැස්සා. ඉතින් ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරන්නේ ඉදයි ඔවුන්ට කිව්වේ. ඉතින් මෝසෙස් මේකට බය වුණා. එහිදී සෙනගට වතුර පිපාසා බිය. එයින් සෙනග කතා කොට අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසාවෙන් මරබන්ට මිසරෙන් අප කුමට ගෙන හිදයි කියා මෝසස්ට විරුද්ධව කඳුලෝය. ඉතින් මේ වතුර නැති වුණා විතරයි ඔය මුළු කතන්දරේම ඒගොල්ලෝ ඇද්දා. දැන් කාලේ මිනිස්සු රජයට ගරහන්නක් මෙන් වතුර නැති වුණ ගමන් කිව්වා තෝ අපිව ගෙනාවේ අපේ දරුවන්ව අපේ සිව්පාවුන් අපිව මරන්නද කියලා බොහොම කර්කශ වචනයක් නේ නේද? ඔව්. දැන් මේ අර මාරාබල වතුර ආශ්චර්මත් ලෙස සපයලා ටික දවසකට පස්සේ මේ කචල් එක ඇද්දේ. ඉතින් ඔව්හු මට ගල්ගසන්ට මෙන් සෑදී සිටිති මෝසෙස් කිව්වා. ස්වාමීන් වහන්සේ කතා කොට ස්වාමීන් වහන්සේ කිව්වා සෙනග ඉදිරියට ගිහිල්ලා නික්මයාම 17:05 ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායල් ප්‍රධානීන්ගෙන් සමහරුන් ගැඳවාගෙන ගංගාවට පහර දුන් සැරයටියත් අතින්ගෙන සෙනගට පෙරටුව යව බලව මම හොරිබ්බි පර්වතය පිට එහි නුඹ ඉදිරියේ සිටිමි. නුඹ පර්වතයට ගසාපන්න සෙනගට බොන්ට වතුර එයි නික්මෙන්නේ කිසේක. මෝසෙස් ඊශ්‍රායල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවේ එසේ කළේ ඊශ්‍රායල් පුත්‍රයන්ගේ විවාදය නිසා ස්වාමින් වහන්සේ අප කෙරේ ඇද්දැයි නැද්දැයි කියමින් ඔවුන් ස්වාමින් වහන්සේ පරීක්ෂා කළ නිසා ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේ. මස්සා කියන්නේ පරීක්ෂා කිරීම, මෙරිබා කියන්නේ විවාද කිරීම. ඉතින් මේ වගේ තැනකට ආවම
වතුර ලැබුණු නිසා ප්‍රශ්නේ එවෙල විසඳුනාට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් දැන් තව ටිකකින් එනවා. මොකද මේ දෙවන් වහන්සේ එක්ක තිබුණු ආවරණය ඒගොල්ල පළුදු කරගත්තා. දෙවන් වහන්සේ පත් කළ 16ට විරුද්ධවත් ඒගොල්ල කෑ මොර ගැහුවා. ඉතින් අපි ප්‍රේසං වෙන්න ඕන කෑ මොර ගන්නකොට අපි දන්නේ නැහැ මොන වගේ පලිස් ආවරණ අපි කඩා බිඳ දාලාද මේ කෑ මොර ගහන්නේ කියලා. එතකොට මොකද වුනේ? එකල අමරෙක්වරු අවුත් රෙෆිඩි මිදී ඊශ්‍රායල් සමග සටන් කළා. ඒගොල්ලෝ ඒ කාලේ සෑහෙන බලවත් ජාතියක්. ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලත් ඒ පැත්තේ හිටියා. නමුත් මේගොල්ලෝ කෑ ගැහුවට පස්සේ තමයි ඒගොල්ලෝ ඇවිස්සුනේ. ඒ කියන්නේ අපේ ඇතුලේ මාංශයේ කෑ ගැහිල්ලයි පිටත සතුරයි නිතර එකට ක්‍රියා කරනවා. ඒකයි මේ උනේ. ඒතර පිටත සතුරා අපේ ඇතුලෙන් ඇදගත්ත කචල් එකට වඩා එයා ගොඩක් නපුරුයි. ඒක තේන්න. ඒක නිසා ළඟ ඉන්න කෙනාට කියන්නේ ඇතුලෙන් කචල් අදින්න එපා. එළියේ ඉන්න යක්ෂයා ඊට වඩා නපුරු වැඩ කරනවා. ඒක නපුරට ආරාධනාවක් වුණා මේ මාංශයේ කැළඹිල්ල. විශේෂයෙන්ම දිව්‍ය ආවරණයට නිග්‍රහ කිරීම. දැන් වහන්සේ පරීක්ෂා කිරීම, විවාද කිරීම, අපිව මරන්න ගෙනාවද කියලා ලේවගුරුණ කතන්දරයක්නේ වචනෙන් කිව්වේ. ඒක නිසා හැමදෙස්සම ලේවගුරුණ දේවල් මෙච්චරක් මැරුණා, අච්චරක් මැරුණා, අරක වුණා, මේක වුණා කිකේ ලේවගුරුපු කතන්දර පතුරන්න එපා, ක්ලිප් අරින්න එපා. යක්ෂය ඇවිස්සෙනවා ඒවලට ඒවා යක්ෂ හැම නපුරු කතන්දරයක්ම යක්ෂයාට ආරාධනාවක්. ඒක නිසා ඔබ තීරණයක් ගන්න සමාදානයේ කතන්දරයක් විතරයි මම යවන්නේ. මම දකිනවා නිතර ක්ලිප් දේවදරුවෝ දේවදරුවන්ට අරගන්න ඒවා හරස් කතාවක්, මරණීය කතාවක්, දූෂ්‍ය කතාවක්, කෑ ගහන කතාවක්, විවේචනයේ කතාවක්, ඕවම තමයි නිතර පාස් කරන ක්ලිප්. අපි ස්වාමීන් වහන්සේට මේ ගැන පසුතැවුමු. නැත්නම් අපි අමලෙක්පුරු අපි පස්සේ එන්න පටන් ගන්නවා. අපි ඒගොල්ලන්ට දුන්නු අතවැනීම නිසා අමලෙක්පුරු අවුත් රෙෆිඩිම් හිදී ඊශ්‍රායල් සමග සටන් කළෝය. නවයිනි පදය නික්මෑම 17:9. නුඹ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක්පුරු සමග සටන් කරපන්න. හෙට මම මෝසස් යොෂුවාට කතා කොට ඔබ මිනිස්සු තෝරන්න, සටන් කරන්න, මම දෙවියන් වහන්සේගේ සැරැටිය අතින්ගෙන හෙළ මුදුනේ සිටින්නෙමි. යොෂුවා තමාට කී ලෙස කොට අමලෙක්පුරු සමග සටන් කළේ. ඒ කියන්නේ ඊළඟ පරම්පරාව නිකුත් වෙන්න තිබුණු මොහොතේ ඇති වුණු අර්ගලය තමයි මේ අමලෙක්පුරුන්ගේ කතන්දරය. පියවරුන්ගේ කාලේ ඉවර වෙලා යොෂුවාගේ කාලය පටන් ගන්න එනකොට අමලෙක්පුරු කිව්වා අපි දැන් තමයි මේ ප්‍රශ්නේ දැන් විසඳ ගන්න ඕන. තව පරම්පරාවක් අපේ ප්‍රදේශ අල්ලන්න ඉස්සෙල්ලා දැන් අපි මේ අරගලය පටන් ගන්න ඕන. ඒ නිසයි ඊළඟ පරම්පරාවට යමක් පවරන්න යනකොට අමලෙක්පුරු කියනවා ඒගොල්ලෝ මේකට ශක්තිය ගන්න ඉස්සෙල්ලා අපි දැන් පහර දෙන්න ඕන කියලා. අමලෙක්පුරු ආවා. කීලස කොට අමලෙක්පුරු සමග සටන් කළේ. මෝසස් ආරොන් හූර් හෙළ මුදුනට ගියෝය. මෝසස් තමාගේ අත ඔසවා සිටි විට ඊශ්‍රායල්වරු ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළූ විට අමලෙක්පුරු ජයගත්තෝය. එහෙත් මෝසස්ගේ අත් බර වුණේය. එවිට ඔහු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවෝය. ඔහු ඒ පිට හිඳගත්තේය. ආරුන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය. එවිට ඔහුගේ අත් උසුලා සිටියෝය. එවිට ඔහුගේ අත් ඉර බස්නා තෙක් ස්ථීරව තිබුණේය. මෙසේ යොෂුවා අමලෙක්කා ඔහුගේ සෙනඟ කඩුමුහතින් පරාජය කළේය. ස්වාමීන් වහන්සේ මෝසස්ට කතා කොට මම අමලෙක්පුරුන් ගැන සිහිවීම අහස යටින් සහ මුලින් මකා දමන්නෙමි. යොෂුවාට ඇසෙන්ට කියා දේවා. මෝසස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවා නිස්සී යන නාමේ තැබීය. ඒකේ අර්ථය ස්වාමින් වහන්සේ මාගේ ජය දජයයි. ඔහු කතා කොට ස්වාමින් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්පුරුන්ට විරුද්ධ යුද්ධ ඇතිවන්නේ. ඉතින් මෝසස් අතෝසවා සිටීම තමයි ස්වාමින් වහන්සේගේ දජය ලෙස ප්‍රකාශ වූයේ. අපි අත්ඔසවා සිටීම ස්වාමින් වහන්සේගේ දජය, ස්වාමින් වහන්සේගේ ආවරණය. ඒක යට තමයි
මේ ඊළඟ પરම්පරාවක් ස්වාමින් වහන්සේගේ නාමයෙන් නිකුත් වෙන්නේ සටන් ජයගන්නේ ඒක අවහිර කරන ඒක අවහිර කරන්න එන කට්ටිය තමයි අමලෙක්පුරු ඊට පස්සේ වෙන අය ආවා මේගොල්ලෝ තමයි මේ වෙලාවේ ආවේ પરම්පරාවක් ඊළඟ પરම්පරාවට බාර දෙන්න යනකොට එන හාදිය තමයි අමලෙක්පුරු එතකොට අපිට මේ යෙවන් නිස්සි ස්වාමින් වහන්සේගේ ජයදජය අත්‍යවශ්‍යයි එතකොට අපි අත් ඔසවා ස්වාමීන් වහන්සේගේ දායජදය දැනෙන තුරු එක දිගටම අත්ඔසවාගෙන සිටින්න ඕන ඒගොල්ල මුළු දවසක් අත්ඔසවාගෙන සිටියා ස්වාමීන් වහන්සේ අපිට ජයග්‍රහණය දෙනසේක ස්වාමීන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනසේක අපි ස්වාමීන් යාඥා කරන මේ කාලේ ජෝෂුවාගේ පරම්පරාවයි නිකුත් වෙන බිනස ස්වාමීන් වහන්සේ පියවරු අත්ඔසවාගෙන ඔවුන්ට පහසුකම ආවරණය දෙන්නටත් එතකොට ජෝෂුවාගේ පරම්පරාවය දැනගන්නටත් එවැනි ආවරණයක් උන්ට අවශ්‍ය බව පියවරු දැනගන්නටත් දැන් නිකුත් කරන්න කාලය නියුක්ත කරන්න කාලය වියුක්ත කරන්න කාලය මේ දෙපාර්ශ්වයම මේ අන්‍යෝන්‍ය කාරණා වේදෙන පිණිස ඔබ වහන්සේ යෙහෝවා නිස්සී ලෙස ප්‍රකාශ වන සේක යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඉතින් මේ අමලෙක් ආක්‍රමණය ගැන අපි දැනගත යුතු තව කාරණාවක් තිබෙනවා. अमलेक आक्रमणे खले मोसेस गे कोटस मोसेस करला एयाट बेरी कोटस हो इद्रियत गेनयायुत कोटस एया नवई जोशुआ गे परंपराव कलयुत कोटस पिविसन काले तमाई में अमलेक गे आक्रमणे आवे एतकोट तमाई अर पर्ण परंपरावे कट्टिया ओक्कोम वागे कै गहुआ मेकट मेक कडागप्पल वेन थर्मट කඩාකප්පල් වුණා නම් කඩාකප්පල් වෙන්නේ අර තරුණ අයගේ ඉදිරි ගමනයි. ඉතින් දයන් මහන්සිය හැමතිම ප්‍රඥාවන්ත නිසා ඒ රෙෆිඩි මොහොත උන්වහන්සේගේ අතට අරගෙන ඒ කියන්නේ මිනිස්සු කැරලි ගැහුවත් දෙවියන් මහන්සියට පුළුවන් ඒක උන්වහන්සේගේ අතට අරගෙන උන්වහන්සේ මෝසෙස් සමග ප්‍රකාශ වුණ යෙහෝවා නිස්සී ලෙස මෝසෙස් අත්ඔසවාගෙන සිටින කල මෝසෙස් ද හූර්ද එරන්ද එතකොට යොෂුවාගේ පරම්පරාව සමග ප්‍රකාශ වුණ ඔවුන්ගේ ක්‍රියාන්විත සටනට යෙහෝවා නිස්සී ලෙස ඒ එතකොට සභාව තුල මේ පරම්පරා අනුක්‍රමණය අනුප්‍රාප්තිය එලෙසම සිද්ධ වෙන්න අවශ්‍යයි. මක්නිසාද ලෝකේ දැන් යන්නේ අවුරුදු 45 අය ඒගොල්ලන්ට ඕන විදිහට අවුරුදු 45 50 අය විද්‍යාව හදාගෙන ආර්ථිකය හදාගෙන වැක්සින් හදාගෙන වෛරස් හදාගෙන ඊළඟට ලිංගිකත්වයක් විකෘති කරගෙන පවුල් නාස්ති කරගෙන පවුලට විරුද්ධව හැමතිස්සෙම කතා කරනවා නීතියට විරුද්ධව කතා කරනවා ඉතින් ඔක්කොම පරණ ඉතිහාසය බිමට පෙරලනවනේ දැන් එංගලන්තේ දන්නවන්නේ BLM කියලා තියෙනවා වෝක් කල්චර් කියලා තිබෙනවා ඉතිහාසයේ වෙච්ච වැරදි වලට දැන් අයට දඬුවම් කරන්න හදනවා ඉතිහාසයේ වැරදි වුණ බව අපි දන්නවා එතකොට අර પરම්පරාවේ දේවල් උරුමේ දේවල් නාස්ති කරලා දාන ආත්මය තමයි අමලෙක්ගේ ආත්මය. දැන් මේක ලෝකේ ශීඝ්‍රයෙන් ක්‍රියා කරනවා. ඒ නිසා ලෝකේ ගොඩක් රටවල් වල රාජ්‍ය ප්‍රධානියා වෙලා තිබෙන්නේ පියවරුන්ගේ උරුමය අත්හරින අය. ඒක තමයි මේ ග්ලෝබල් ඉලීට්ලා. ග්ලෝබල් ඩිනෝසෝස්ලා. ලෝගෝලීය පාලකයෝ කරන්න හදන්නේ රටවල් අනාථ කරනවා. තාත්තලගෙ බෙල්ල ගහලා දානවා ඉතිහාසය නැති කරලා දානවා එතකොට પરම්පරාවක් ඇති වෙනවා තාත්තලව දන්නේ නැති අර යොෂුවා මේ යොෂුවලා මරුණට පස්සේ ඊශ්‍රායලයේ ඇති වුණු પરම්පරාව වගේ ඉතින් අමලෙක් ආක්‍රමණය කියන්නේ අර තාත්තලව නැති කරලා තව වෙනමම પરම්පරාවක් ලෑස්ති වෙනවා දෙවියන් මහන්සේ නැතුව ලෝකේ කරගෙන යන්න. ඒක තමයි දැන් ලෝකෙට වෙලා තියෙන අහිනිය. ඒ අහිනිය සබහවට වෙන්න බෑ වෙන්නෙත් නෑ. අපි කියනවා දැන් මේ කාලේ ස්වාමීන් වහන්සේ යෙහෝවා නිස්සී ලෙස තාත්තලාගේ પરම්පරාව අත්ඔසවාගෙන ඔවුන්ගේ වැඩේ කරනවා. යොෂුවාගේ પરම්පරාව ක්‍රියාන්විතය කරනවා. එලෙස ස්වාමීන් වහන්සේගේ සබාව ස්වාමීන් වහන්සේ එනකන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක් යේසුස් වහන්සේ කරා වගේ තව 12 දෙනෙක්ව 1 2 3 4 ස්වාමීන් වහන්සේගේ ශික්ෂණයට ගේන එක තමයි කරන්න තියෙන්නේ. මේක අමාරු කාරණාවක් නෙමෙයි. නිසා දේශපාලනේ පටලෙන්න එපා. එක එක කෙලවරක් නැති අවලාද අවනඩු නරක කතා දූෂ්‍ය කතා ප්‍රචණ්ඩ කතා තියෙන ක්ලිප් බල බල ඉන්න එපා. ඔබ ස්වාමීන් වහන්සේගේ මෙහෙවරට ලැස් වෙන්න යෙහෝවා නිස්සී
එතකොට අපිට තව පුරුන්දුවක් තියෙනවා නික්ම යාම 20 මවනාහි ඔබ මිශ්‍රයේ වහල් කමින් එලියට ගෙනාවා වූ ස්වාමී උදයන් මහන්සිය මේ එලියට ගෙනාවා වූ පිටතට ගෙනාවා වූ කියන කේ අදහස මිශ්‍රයේ හිටියාය දෙවන් වහන්සේ උස්සලා ඔවුන්ගේ අනාගතයට මෙහෙම ෆෙච් ෆෝත් ඔවුන්ගේ අනාගතයට ගෙන ගියා. ඒ කියන්නේ වහල් බැමි ටක් 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 ගාලා කැඩලා ගිහිල්ලා ඔවුන්ගේ අනාගතයට ගෙන යනවා. ඒක තමයි යාවේ අත්සව. අපි විශ්වාස කරනවා මේ කාලේ උන්වහන්සේ එකයි කරන්නේ. ඔබ ස්වාමීන් වහන්සේ සමග එක වෙන්න මේ අත්දැකීම ඔබටත් ඔබේ පවුලයටත් ඔබේ ස්වභාවයටත් ලැබෙන්න කියලා යාඥා කරන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සීක්වා.